රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදකුගෙන් වැඩක් නැතයි පවසන ජීවමාන කිතු සමිඳුන්ගේ ආදරයත් කරුණාවත් රැකවරණයත් ආශිර්වාදයත් ඔබ සමග වේවා සතුටේ සිට වඩිනු මෙනි වඩාරු දෙමතින් වඩිනු මෙනි යසසින් බබලි වඩිනු මෙනි කිතු සමිඳුන් හිතවතුනි අදත් ඔබ අප මේ සුපුරුදු සෙනෙහසෙන් හමුවන්නේ වෙරිටාස් ආසියානු ගුවන්විදුලියේ සිංහල සේවයේ කිතුණු කැඩපත කිතුණු සංග්‍රාමයේ වැඩසටහන සමගින් ඔබ දන්නවා මේ වන විට අප පාතබා තිබෙන්නේ ආගමන සමයට ඇත්තටම මේ ආගමන සමය anu කුමක්ද මේ ආගමන සමය ගැන හරිහැටි වැටහීමක් අපට තිබෙනවාද හරියටම ටක්කෙටම ඒ ගැන දැනගැනීමට සුදුසුම කෙනා අද අප හමුවෙට පැමිණ තිබෙනවා ඒ මහාචාර්ය ඇන්ටන් මීමන මේ ආගමන සමය පිළිබඳව එතුමන්ගේ විග්‍රහයයි කිතුන් කැඩපත ජේසු පිහිටයි ආගමන කාලය යනුවෙන් අදහස් වන්නේ කුමක්ද ඇත්තටම ආගමන කාලයේ ගැඹුරු අර්ථය කුමක්ද ආගමන කාලය අපට වැදගත් වන්නේ ඇයි කිතුනුවන්ට පමණක් නෙවෙයි කිතුනු නොවන අයටත් ආගමන කාලයෙන් ලබාගත හැකි අධ්‍යාත්මික පෝෂණය කුමක්ද
දැන් ආගමන කාලය කියන සංකල්පය අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා Advent කියලා. A-D-V-E-N-T. දැන් ඔය Advent කියන ඉංග්‍රීසි වචනය හැදිලා තියෙන්නේ ලතින් වචනකින්, ලතින් සංකල්පයකින්. එය ලතින් භාෂාවෙන් කියන්නේ Adventus Domini කියලා. Coming of the Lord. ස්වාමින් වහන්සේගේ සපැමිණීම, ඕ පැමිණීම එහෙම නැත්තම්. එතකොට මොකක්ද අපි මේින් අදහස් කරන්නේ? එය හුදු සිහි කිරීමක්ද? දැන් ආගමන කාලේ අපි දන්නවා ඒ නත්තල් දිනයට පෙර පැමිණෙන ඒ ඉරිදාවන් හතර තමයි අපි ආගමන කාලයේදී සූදානම් වනු ලබන්නේ උන්වහන්සේගේ පැමිණීමට. එතකොට ආගමන කාලයේදී අපි මූලික වශයෙන් සත්‍යතාවයන් දෙකක් සමරනවා. කිතුණු සත්‍යතාවයන් දෙකක්. එකක් තමයි උන්වහන්සේගේ දෙවන පැමිණීම සම්බන්ධයෙන්. උන්වහන්සේ මානව ඉතිහාසයේ අවසානයේදී නැවත මානව වර්ගයාම විනිශ්චය කරන්න, එහෙම නැත්නම් ඔවුන්ගේ ක්‍රියාවන් අනුව ඔවුන්ට ඵල විපාක දීමට පැමිණෙනවා. ඒ තමයි අපි කියනවා දෙවන පැමිණීම, the second coming. නව ගිවිසුමේ භාවිතා වෙන වචනය තමයි පරුසියා කියන එක, the return of Jesus. ඒ වගේම ආගමන කාලයේදී අපි තව දෙයක් සමරනවා. ඒ තමයි උන්වහන්සේගේ පළමුවන පැමිණීම. දැනට අවුරුදු 2000කට පෙර උන්වහන්සේ යුදායේ බෙත්ලෙහෙම කියන නගරේ ඉපදුනා අවුරුදු 2000කට පෙර. එතකොට ඒ උන්වහන්සේගේ ඒ පළමුවන සැමරීමත් අපි සමරනවා. ඇත්තට 24 වන දින රෑ අපි ගන්න ඒ දිව පූජාවේදී අපි අවධානය දෙන්නේ උන්වහන්සේ මේ ලෝකෙට අපි වගේ මිනිසෙක් වශයෙන් ඉපදීම. දැන් ඒ කාරණාවන් දෙක විග්‍රහ කරගන්න ඉස්සෙල්ලා අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන බයිබලයේ මතකය කියලා කියන්නේ, එහෙම නැත්නම් සැමරීම කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් හිතන සංකල්පය නෙවෙයි. නව ගිවිසුමේ ඒ සඳහා එන වචනය තමයි ග්‍රීක භාෂාවෙන් අනම්නේසිස් කියන වචනය. අනම්නේසිස් පැරණි ගිවිසුමේ හෙබ්‍රෙව් භාෂාවෙන් යොදපු වචනය තමයි සිකරොන් කියලා. දැන් බයිබලයේ පැරණි ගිවිසුමේ වේවා නව ගිවිසුමේ වේවා මතකය කියන්නේ, සැමරීම කියන්නේ මනසේ තියෙන අදහසක් නෙවෙයි. දැන් බොහෝ අය නූතනයේ ජීවත් වෙන බොහෝ පුද්ගලයන් මතකය කියන දේ තේරුම් ගන්න ඒ විදිහට. අපගේ බුද්ධියේ තියෙන, මනසේ තියෙන, අපේ මොලේ තියෙන අදහසක්. දෙයක් සිදු වුණා, දැන් ඒ සිදු වුණු දේ ගැන අපි තුල අදහසක් තියෙනවා. ඊට වඩා ටිකක් වෙනස් දෙයක් බයිබලයේ එන මතකය. බයිබලයේ කියවෙන මතකය කියන සංකල්පය අපගේ මනසේ සංකල්පයක් නෙවෙයි. එය පවතින්නේ අපිට පරිබාහිරව. මට පරිබාහිරව පවතින දෙයක්. ඒ කියන්නේ මම කියන පුද්ගලයා හෙට මැරිලා ගියත් ඒ බයිබලයේ එන මතකය කියන සංකල්පය මට බාහිරව පවතින දෙයක්. ඒ කියන්නේ ඒ මතකය සඳහා මම කියන පුද්ගලයා ඉඳියත් නැතත් අදාළ වෙන්නේ නැහැ. එය සත්‍යතාවයක්. එතකොට දැන් අපි ගමු අපි මේ ආගමන කාලයේ අවසානයේදී ඒ නත්තල් දින උදාහරණයක් වශයෙන් අපි ගමු. අපි සමරනවා ක්‍රිස්තුන් වහන්සේගේ පළමුවන උපත, මේ ලෝකෙට මුලින්ම පැමිණීම, මාංශගත වීමේ අභිරහස. එතකොට ඒක ඒ මතකය අපි සමරනවා කියන්නේ මොන වගේ දෙයක්ද? එතකොට සිදුවෙන්නේ උන්වහන්සේ නියෝජනය කරන ලද ඒ ගති ලක්ෂණ, ඒ වටිනාකම්, ඒ වගේම උන්වහන්සේගේ බලපෑම, උන්වහන්සේ විසින් කරන ලද අපගේ ජීවිතවල ඒ පරිවර්තනය නැවත ජීවමාන යථාර්ථයක් බවට පත්වෙනවා. ඒ මතකය අපි අලුත් කරගන්නකොට, ඒ මතකය අපි සමරනකොට උන්වහන්සේගේ පළමුවන උපත පිළිබඳව, එහෙම නැත්නම් මේ ලෝකයේ සිදු වුණු ඒ උපත පිළිබඳව අපි
සමරණ කොට සිදු වෙන්නේ මොකක්ද ඒ සිද්ධිය නැවත බලගැන් වෙනවා නැවත ජීවමාන වෙනවා නැවත අපි අතර යථාර්ථයක් බවට පත් වෙනවා දෙයකින් කියන්නේ වචනාර්ථෙන් උන්වහන්සේ ආයි ඉපදෙනවා කියන එක නෙවෙයි ජීව විද්‍යාත්මකව එහෙම නැත්තම් මිනිස්සුක වශයෙන් හැම අවුරුද්දේම ආගමන කාලයේදී උන්වහන්සේ නැවත නැවත ඉපදෙනවා කියන එක නෙවෙයි උන්වහන්සේගේ උපතේ ගැඹුරු අර්ථය ඒ උපතෙන් සිදු වුණු බලපෑම ඒ උපතෙන් සිදු වුණු ලෝකය තුල පටන්ගත්තු ඒ පරිවර්තනය නැවත ජීවමාන යථාර්ථයක් බවට පත් වෙනවා. ඒතර ඒක නිකන් හුදු මගේ මනසේ තියෙන අදහසක් නෙවෙයි. එය අපිට අත්දකින්න පුළුවන් දෙයක් බවට පත් වෙනවා. එය ප්‍රබලව දැනෙන දෙයක් බවට පත් වෙනවා. ඒක හරියට අපගේ යාළුවෙක් අපේ ගෙදරට ආවම අපිට දැනෙන්නේ දැන් ඒ යාළුවා අපිට පේනවා. ඒ යාළුවා අපි එක්ක කතා බහ කරනවා. අපි එක්ක යම් කිසි විදිහක ගනුදෙනුවක යෙදෙනවා කියමුකෝ. අන්න එවැනි අත්දැකීමක්. අන්න එවැනි යථාර්ථයක්. ඒතර ක්‍රිස්තුන් වහන්සේව මාංශමේ වශයෙන් ශරීරයක් සමග අපිට බලන්න අත ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේගේ බලපෑම අර උන්වහන්සේ මේ ලෝකයේ තුල ඉන්නකොට සිදුණු බලපෑමට සමාන බලපෑමක් බවට පත් වෙනවා. උන්වහන්සේ දැන් ජීව විද්‍යාත්මකව අප අතර නැතත් අපි එක්ක කතා බහ කරන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් වශයෙන් කතා බහ කරන්නේ කන්නේ බොන්නේ ගමන් බිමන් යන්නේ තර්ක කරගන්නේ වාද කරගන්නේ නැතත් උන්වහන්සේ මේ ලෝකයේ තුල ඉන්නකොට කරපු බලපෑමට සමාන බලපෑමක් දැන් සිදු වෙනවා අපගේ ජීවිත තුල මානව ඉතිහාසයේ තුල ඒ වගේම මැවිල්ල තුල එතන බයිබලේ නම් මතකයේ කියන්නේ අන්නේ වැනි දෙයක් එය ජීවමාන වන දෙයක් එය අපව පුබුදවන දෙයක් අපව අවදි කරන දෙයක් අපට දැනෙන දෙයක් ඒක ටිකක් අපි හිතමුකෝ හුළඟ වගේ හුළඟ කියන්නේ අපිට පේන්නේ නැති වුණාට ඇහැට පේන්නේ නැති වුණාට අපිට දැනෙන දෙයක්නේ ජීවමානව දැනෙනවා හුළඟට බලයක් තියෙනවා නේ හුළඟට හවුස් වුණොත් දේවල් ගහගෙන යනවා එතන මේ බලයක් තියෙනවා අපි දකින්නේ නැති වුණාට අපි දන්නවා හුළඟ කියලා දෙයක් තියෙනවා ඒ ලොකු බලපෑමක් කරනවා අන්න ඒ වගේ දෙයක් තමයි බයිබලයේ එන මතකය කියන දේ එය අපගේ බුද්ධියේ තියෙන අපගේ බුද්ධියේ හිර වුණු එහෙම නැත්නම් තනිව පවතින අදහසක් නෙවෙයි අයිඩියා එකක් නෙවෙයි එය අපව බලගන්වන අපව නැගිටවන අපව අවදි වීමකට ලක් කරන දෙයක් ඒතර ආගමන කාලයේදී ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ ඒ සැමරීම අන්න එහෙම දෙයක් එතකොට අපගේ ජීවිතවල ලොකු ප්‍රබෝධයක් ඇතිවිය යුතුයි. අපගේ සෝබාධර්මයේ තුල ලොකු ජීවයක් ප්‍රබෝධයක් ඇතිවිය යුතුයි. මානව සබඳතාවයන් අලුත් වැඩියා විය යුතුයි. ඒ දේවල් බලගැන්විය යුතුයි. එතකොට ආගමන කාලයේ වැදගත් වෙන්නේ මෙන්න මේ මූලික සිද්ධාන්තය අපි හරියට අවබෝධ කර ගැනීමෙන් තමයි එහි ගැඹුරු අර්ථයට අපිට ඇතුළු වෙන්න පුළුවන්. ඒ වගේම දැන් උන්වහන්සේ පිළිබඳ මතකයෙන් අපගේ ජීවිතවල ලොකු අවදිවීමක්, පිබිදීමක්, ප්‍රාණවත් වීමක්, බලගැන්වීමක්, ජීවමාන වීමක් වෙනවා නම් කොහොමද අපි ඒ සමරන්නේ? දැන් බාහිර වශයෙන් අපි ආගමන කාලයේදී සූදානම් වීම වැදගත්. බාහිර වශයෙන් ගෙවල් දොරවල් සරසලා කුඩා දරුවන් අලුත් ඇඳුම් පැළඳුම් ගෙනල්ලා ඒ වගේ ලොකු පිපිදීමකින් බාහිරව සූදානම් වීම වැදගත්. හැබැයි මේ බාහිර සූදානම් වීම ඇතුළාන්ත සූදානම් වීමේ පිළිබිඹුවක් වෙන්න ඕන. පරාවර්තනයක් වෙන්න ඕන, ප්‍රකාශ වීමක් වෙන්න ඕන. ඒ නිසා ඇත්තටම සම්ප්‍රදායික වශයෙන් පැරණි කාලයේදී ඒ කියන්නේ 6 වන, 7 වන, 8 වන සත වර්ෂවල පවා ආගමන කාලය සැමරෙව්වේ පශ්චාත්තාප වීමේ කාලයක් වශයෙන් මනස්ථාපනය වීමේ කාලයක් වශයෙන් ඒක හරියට අර කුඩා මේ අපි කියන්නේ මොනවාද චතාරික සමයක් වගේ කාලයක්
ඇත්තටම පැරණි කාලේ ආගමන කාලෙත් ඔවුන් යම් කිසි ආකාරයක නිර්ආහාරව සිටීමක් සිදු වුණා සමහරක් දවස්වල. ඒකෙන් අදහස් කරේ ඔවුන් මෙය බොහෝම සතුටෙන් සූදානම් වන දෙයක් වුණාට ඒ සූදානම් වීමේ ස්ප්‍රීතුව සූදානම් වීමේ අපගේ ශෛලිය විය යුත්තේ මනස්ථාපනයේ ශෛලියක් ජීවිත වෙනස් කර ගැනීමේ ශෛලියක්. මොකද දැන් මේ වඩින්න සිටින තැනත්තා වෙන කවුරුත් නෙවෙයි අපගේ ගැලුම් කරුවානන් ලෝකයට බලාපොරොත්තුවක් දෙන කෙනා. ඒතකොට උන්වහන්සේව බාර ගන්න අපි සූදානම් වෙන්න ඕන. සාමාන්‍ය ලෝකේ ඉන්න ප්‍රභූවරයෙක් කෙනා කිව්වත් අපි සූදානම් වෙනවනේ ඒ පුද්ගලයා වෙනුවෙන්. දේවල් සරසලා හොඳට කණ්ඩ බොණ්ඩ හදලා අපි උනත් හොඳම ඇඳුමක් ඇඳගෙන එහෙමනේ ඉන්නේ. එහෙමනම් ගැලුම් කරුවාණන්ගේ පැමිණීමේදී අපි කොතරම් ගැඹුරින් සූදානම් විය යුතුද කියන එක අලුතෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒතොර ඒ අතුලාන්තයේ ගැඹුරු වෙනස අතුලාන්තයේ ගැඹුරු පරිවර්තනය අපි විසින් සකස් කරගත යුතුයි. බාහිර සූදානම වැදගත්. මොකද බාහිර සූදානමේ තියෙනවා ගැඹුරු චමත්කාරයක්. ඒ වගේම අපි දෙයක් සමරනකොට සමහරක් වෙලාවට අපි දන්නවා අපි යම් කිසි විදියක පොඩි අතිශයෝක්තියකට ඇතුළු වෙනවා. සමරනවා කියන්නේ එහෙමයි. සමරීමක් කියලා කියන්නේ නිකන් අර බොහොම වියලි විදිහට සීමා සහිතව කරන්න බෑනේ. දැන් අපි ගමු අපි සාදයක් දානවා පටන් ගන්නවා කියලා උපන්දින සාදයක් සංවිධානය කරනවා කියලා. ඒතර අපේ යාළුවෝ ආවම ඥාතින් ආවම අපි සාමාන්‍යයෙන් කියන්නේ නැහැ මෙහෙම. අපි කියන්නේ නැහැ මේ සාදේ යන්නේ හැන්දෑවේ 4 ඉඳලා 5 වෙනකම් විතර අපි 5ට හරියට නවත්තන්න ඕන කියලා. එහෙම කරාම මේ සාදේ හරි නීරස වෙනවා. ඒක යන්න ඕන බොහොම නිදහසේ. සමහර කිර රෑ 7 8 9 10 වෙනකම් යන එක පාලනය කරන්නේ නැහැ අපි. ඒකයි අර පොඩි අතිශයෝක්තියක් වගේ දෙයක් අවශ්‍යයි කියන්නේ. පාලනය කරාම එය අතිශයින්ම නීරස දෙයක් බවට පත් වෙනවා. වියලි දෙයක් බවට, ජීවය නැති දෙයක් බවට පත් වෙනවා. එතර සැමරීමේදී බාහිර දේවල් වල අවශ්‍යතාවයක් තියෙන ඒවල සීමාවන් තියෙන. නමුත් ඒ බාහිර සූදානම හැම විටම ඇතුලාන්තයේ අපගේ හදවතේ සූදානම එහෙම නැත්නම් ඒ ජීවිත පරිවර්තනයේ සූදානම සමග තමයි යන්න ඕන. නැත්නම් බාහිර සූදානම අර්ථ විරහිත දෙයක් වෙනවා. දැන් බොහෝ අයට ඒ ආගමන කාලේ ඊට පස්සේ නත්තල් කාලේ එනවා. නත්තල් කාලේ ඉවර වුණාම සමහරක් අයට දැනෙනවා ඇතුලාන්තයේ වියලි භාවයක්, හිස් භාවයක්. දැන් මේ සති දෙක තුන බොහොම හොඳට ඉඳියා, සතුටෙන් ප්‍රීතියෙන් ඉඳියා. දැන් එක සැරේම මොකක්දෝ අඩුවක් වගේ දැනෙනවා. එක සැරේම අර තිබුණු ප්‍රීතිය නැතිවීමක් වගේ දැනෙනවා බොහෝ අයට ජනවාරි මාසයේ 6-7 වෙනකොට. ඒකට හේතුව අර සැරසිලි අයින් කරපු නිසා නෙවෙයි, නත්තල් ගස් ගවලෙන් අනිත් දේවල් අයින් කරපු නිසාම නෙවෙයි. ඒ දුක ඇති වෙන්නේ ඇතුලාන්ත සූදානම නැති වුණාම. ඇතුලාන්තේ දෙයක් සිදු නොවුනම ඒ උත්සව සමයේ ඉවරෙච්ච ගාම ඇති වෙන්නේ හිස් භාවයක්, වියලි භාවයක්. ඒකයි ඒකට හේතුව. ඒ නිසා අපි ওই මට්ටම් දෙකෙන්ම සූදානම් විය යුතුයි. ඒ වගේම ආගමන කාලයේදී මං අර මුලින් කිව්වා අපි පැමිණීම් දෙකක් සමරනවා කියලා. උන්වහන්සේ මේ ලෝකයට පැමිණීම මාංශගත වීම, අනිත් දේ තමයි අනිස්සත්ත්වතාවය තමයි උන්වහන්සේගේ දෙවන පැමිණීම. දැන් මේ දෙක අතර ඍජු සම්බන්ධයක් තියෙනවා. මේ දෙක සිද්ධි දෙකක් වුණාට ඇත්තට මේ දෙක එකිනෙකට සම්බන්ධයි. කොහොමද මේ සම්බන්ධය අපි තේරුම් ගන්නේ? උන්වහන්සේ මේ ලෝකෙට ඉපදිලා දැනට අවුරුදු 2000කට පෙර අපේ අපි වගේ මිනිසෙකු වශයෙන් ජීවත් වෙලා අපිත් එක්ක කටයුතු කරලා අපිට පෙන්නලා දුන්නා මේ ලෝකය තුල අපි මිනිසයන් වශයෙන් කොහොමද ජීවත් වෙන්න ඕන කියන එක. කොයි වගේද මිනිස් ජීවිතය ජීවත් විය යුත්තේ? මිනිස් ජීවිතයේ තියෙන වටිනාකම. ජීවිතය කියන්නේ දෙවන් වහන්සේගෙන් ලැබුණු මිලකල නොහැකි තිලිනයක්. මේ මිලකල නොහැකි තිලිනේ අපි අයාලේ යන්න ඉඩ දිය යුතු නැහැ. නාස්ති වෙන්න දිය යුතු නැහැ. මේ ජීවිතේට අර්ථයක් තියෙනවා. පරමාර්ථයක් තියෙනවා. ඉලක්කයක් තියෙනවා. ගෝල් එකක් තියෙනවා. ඒ මොකක්ද කියන එක උන්වහන්සේ තම ජීවිතයෙන් පෙන්නවා. උන්වහන්සේම ඒකයි කියන්නේ. ඇවිල්ලා උන්වහන්සේ මොකක්ද කිව්වේ? උන්වහන්සේගේ දූත කාලය තුලදී ලෝකයේ ආලෝකය මම වෙමි.
එවගේම උන්වහන්සේ අපිට කිව්වා ඔබත් අනිත් අයට ආලෝකයක් වෙන්න. ඔබත් ලෝකයේ ආලෝකය වෙන්න ඕන. අනිත් අයට ආදර්ශයක්, ආශ්වාදයක්, ආශිර්වාදයක්, ආලෝකයක් වශයෙන් ජීවත් වෙන්න ඕන. තව කෙනෙකුට බරක් නෙවෙයි, වදකරදරයක් නෙවෙයි, තව කෙනෙකුගේ ජීවිතයට අපි සහනයක් ලබා දිය යුතුයි. එතකොට මේ පෘථුවිය මත මිනිසයන් වශයෙන් අපි කොහොමද ජීවත් විය යුත්තේ කියන එක උන්වහන්සේ පෙන්වලා දුන්න ක්‍රියාවෙන්. නිකන් වචනයෙන් විතරක් නෙවෙයි, දේශනාවෙන් විතරක් නෙවෙයි, ක්‍රියාවෙන් පෙන්වලා දුන්නා. ඒ නිසා තමයි උන්වහන්සේ සමස්ත ජීවිතේම අප වෙනුවෙන් කැප කරේ. අපිට ජීවිතේම උන්වහන්සේ පූජා කරේ. උන්වහන්සේ තමන් වහන්සේට කියලා දෙයක් තියාගත්තේ නැහැ, හැම දෙයක්ම දුන්නා. ඒකට අපි කියනවා ස්වයං පරිත්‍යාගයේ ප්‍රේමය, ස්වයං පරිත්‍යාගයේ ආදරය. එතකොට උන්වහන්සේ මිය යන මොහොත දක්වා අන් අයට ආදරය කරමින් පෙන්වලා දුන්නා සැබෑ ආදරය කියන්නේ කුමක්ද කියන එක. එතකොට උන්වහන්සේ අපිට ආරාධනා කරන්නේ එවැනි ජීවිතයක් ගත කරන්න. ඒ කියන්නේ ක්‍රිස්තුන් වහන්සේ මේ ලෝකයේ තුල ජීවත් වුණු විදිහට ජීවත් වෙන්න තමයි උන්වහන්සේ අපිට ආරාධනා කරන්නේ. ඒ නිසා තමයි උන්වහන්සේ ආරම්භයේදීම කිව්වේ මා අනුගාමි වන්න. මම වගේ ජීවත් වෙන්න. මම වගේ මේ ජීවිතය අගය කරන්න. ජීවිතය අන් අය සමග බෙදා ගන්න. අන් අය වෙනුවෙන් වැය කරන්න, දිය කරන්න. එතන උන්වහන්සේ පැමිණිලා අපට මාර්ගය පෙන්වලා දුන්නා අත්දැකීමෙන් සහ ආදර්ශයෙන්. පරමාදර්ශයක් සැපෙව්වා උන්වහන්සේ මේ ලෝකයේ තුල අපිට පුළුවන් අර්ථවත් ජීවිතයක් ගත කරන්න, යහපත් ජීවිතයක් ගත කරන්න, ඒ වගේම අනිත් අය වෙනුවෙන් වැය වෙන්න පුළුවන් කියලා පෙන්වුවා. ඒ නිසා දැන් අපිට නිදහසට කාරණාවක් නැහැ. කාට හරි කියන්න බෑ මේ ලෝකයේ තුල අර්ථවත් ජීවිතයක් ගත කරන්න බෑ කියලා. අවංක ජීවිතයක් ගත කරන්න බෑ කියලා. එහෙම නැත්නම් දැහැමි, නිහතමානී, සුද්ධවත්, සද්ගුණවත් ජීවිතයක් ගත කරන්න බෑ කියන්න බෑ. මොකද උන්වහන්සේ පෙන්වලා දුන්නා එහෙම දෙයක් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, එවැනි ජීවිත ගත කරන්න කැමති අයට උන්වහන්සේ උදව් උපකාර පවා කරනවා. උන්වහන්සේ උන්ව ධෛර්යයට පත් කරනවා. ඒ නිසා අපිට නිදහසට කාරණාවක් නැහැ. ඒ නිසා උන්වහන්සේ නැවත පැමිණෙන්නේ, දෙවන වතාවට පැමිණෙන්නේ ආයි ඉපදෙන්න නෙවෙයි මේ ලෝකයට. ඉපදෙලා මිනිසෙක් වශයෙන් ජීවත් වෙන්න නෙවෙයි උන්වහන්සේ පැමිණෙන්නේ, නැවත පැමිණෙන්නේ අපි උන්වහන්සේ කියපු විදියට ජීවත් වෙනවද, ජීවත් වුණාද නැද්ද කියලා බලන්න. මොකද උන්වහන්සේ මාර්ගය පෙන්වා දීපු නිසා උන්වහන්සේ සර්ව සම්පූර්ණ පරිපූර්ණ පරමාදර්ශයක් සපයපු නිසා උන්වහන්සේට තියෙනවා බලයක්, අධිකාරියක් සහ සුදුසුකමක් අපි ඒ විදිහට කටයුතු කරාද නැද්ද කියලා බලලා ඒ ගැන නිවැරදි විනිශ්චයක් දෙන්න. එතන උන්වහන්සේ පැමිණෙන්නේ ලෝකයේ ගැලුම් කරුවානන් වශයෙන් මානව ඉතිහාසයේ අවසානයේදී මානව ඉතිහාසයේ ගුණාත්මක භාවය තීරණය කරන්න. මිනිසුන් ආරම්භයේ සිට ඉතිහාසයේ අවසානය දක්වා මොන වගේද ජීවත් වෙලා තියෙන්නේ? ගුණාත්මකව ජීවත් වෙලා තියෙනවද? අනිත් අය වෙනුවෙන් වැය වෙලා තියෙනවද? කැප වෙලා තියෙනවද? අනිත් මිනිස්සුන්ගේ ලෝක ජීවිත ආලෝකවත් කරලා තියෙනවද? එහෙම නැත්නම් අනිත් මිනිස්සුන්ව විනාශ කරලා තියෙනවද? නොමග යවලා තියෙනවද? පාපකාරී දේවල් වලට තව තවත් අනිත් මිනිස්සුන්ව තල්ලු කරලා තියෙනවද? එහෙම නැත්නම් අයුක්තියෙන්, අසාධාරණයෙන්, සූරා කෑමෙන්, මංකොල්ල කෑමෙන් අනිත් අයගේ දේවල් කඩා වඩාගෙන, හොරකම් කරගෙන, මනුෂ්‍ය ඝාතන කරගෙන, වංචාවෙන්, දූෂණයෙන්ද අපි ජීවත් වෙලා තියෙන්නේ කියන කරුණු හරියට සලකා බලන්න සහ ඒ ගැන නිවැරදි සහ සාධාරණ සර්වසාධාරණ විනිශ්චයක් දීමටයි උන්වහන්සේ පැමිණෙන්නේ. ඒ නිසා උන්වහන්සේගේ විනිශ්චය සර්වසාධාරණයි. උන්වහන්සේ කාටක්වත් අසාධාරණයක් කරන්නේ නැහැ, අයුක්තියක් කරන්නේ නැහැ. මොකද උන්වහන්සේ තමයි අපිව හරියට දන්නේ, අපගේ හදවත හරියට දන්නේ. සමහර කාලවලට අපි බාහිරව දේවල් කරන්න පුළුවන් මිනිස්සුන්ට පේන්න.
විශාල ආකාරයේ යහපත් ක්‍රියාවන් ලෝකෙට පේන්න කරාට අපගේ අතුලාන්තය නපුරු වෙන්න පුළුවන්. අතුලාන්තයේ ඇත්තටම අපි මේ දේවල් අවංකව නොකරන්න පුළුවන්. එයත් දන්නේ උන්වහන්සේ තමයි. මොකද උන්වහන්සේට අපගේ හදවත හරියට කියව ගන්න පුළුවන්. අපගේ හදවත 100%ක් දන්නේ උන්වහන්සේ. එතන උන්වහන්සේ නැවත පැමිණෙන්නේ අපගේම යහපත සඳහා තමයි. මොකද්ද යහපත? මේ ලෝකයේ ගුණාත්මක භාවයේ తత్వය කුමක්ද කියලා මැන ගැනීමට, විනිශ්චය කිරීමට, එය තක්සේරු කර ගැනීමට. එතකොට උන්වහන්සේ අර අවුරුදු 2000කට පෙර ඒ පැමිණි ගමනේ ඒ පටන් ගත්ත මෙහෙවරේ උච්චතම අවස්ථාව වෙන්නේ උන්වහන්සේගේ දෙවන පැමිණීම. ඒ පටන් ගත්තු ඒ ව්‍යාපෘතිය, එහෙම නැත්නම් ඒ අධ්‍යාත්මික මෙහෙවර පූර්ණත්වයට පත් වෙන්නේ එතකොටයි. ඒ නිසා උන්වහන්සේ අනිවාර්යයෙන්ම පැමිණෙන්න ඕන. නැත්නම් අර යම් කිසි දෙයක් පටන් ගත්තා ඉවර කරන්න ඉවර කරේ නෑ වගේ. දැන් සමහරක් අය එහෙමනේ යම් කිසි ව්‍යාපෘතියක් යම් කිසි දෙයක් පටන් ගන්නවා හැබැයි මගදී අත්හැරලා දානවා. ක්‍රිස්තුන් වහන්සේ එහෙම කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ ආරම්භ කරපු දේ උන්වහන්සේ පරිපූර්ණත්වයට පත් කරනවා. ඒ පරිපූර්ණත්වය තුලින් ඒ ආරම්භ කරපු ක්‍රියාවලියට සාධාරණයක් ඉටු කරනවා. එතකොට අපේ ජීවිතවලටත් සාධාරණයක් ඉටු වෙනවා. ඇයි? දැන් අපි දන්නවා සමහරක් පුද්ගලයෝ තමන්ගේ මෙහෙවර නිසා, මිනිස්සු වෙනුවෙන් වැයවීම නිසා ගොඩාක් දුක් විඳිනවා. ගොඩාක් කොන් වීම වලට, අසාධාරණයන් කම් වලට, මිනිසුන්ගේ උසුළු විසුළු වලට ලක් වෙනවා. මොකද අනිත් අය වෙනුවෙන් සේවය කරනවා කියන්නේ, වැය වෙනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. මිනිසුන්ගෙන් අපිට සමහර කාලාට මැරුම් කණ්ඩ වෙනවා. කොන් වීම වලට ලක් වෙනවා. එතකොට එවැනි අයට සාධාරණයක් ඉටු විය යුතුයි. ඔවුන්ගේ පරිත්‍යාගයන් වලට අගයක් ලැබිය යුතුයි. ඒ ඔවුන් කරපු පරිත්‍යාගයන් වලට අර්ථයක් ලැබිය යුතුයි. ඒ සඳහා උන්වහන්සේ කටයුතු කරනවා. දැන් මේ විනිශ්චය කියලා කියන්නේ නිකන් අර මේ පුද්ගලයෙක්ව මේ හෙලා දකින්න කරන විනිශ්චයක් නෙවෙයි. ඒ අර්ථයෙන් නෙවෙයි දෙවන් වහන්සේ විනිශ්චය කරන්නේ, සාධාරණයේ ඉටු කිරීම. එතකොට අසාධාරණයට ලක්ුණු අයට සාධාරණයක් වෙනවා. ඒ වගේම මහා පරිමාණයේ හානි කරපු අයට, මනුෂ්‍ය සංහතියට විශාල විදිහේ වින කරපු අයට, ඒ වගේම ඝාතන කරපු අයට, මහා පරිමාණයේ පාපකාරී ක්‍රියාවන් වල යෙදුණු අයටත් ඔවුන්ට ඒ නිසි හික්මවීම ලැබෙනවා. එතකොට අර දුක් විඳපු උන්වහන්සේ වෙනුවෙන් කැපවුණු, උන්වහන්සේට සාක්ෂි දරපු අයටත් සාධාරණයක් ඉටු වෙනවා. ඔවුන්ට සතුටු වෙන්න හේතුවක් තියෙනවා. ඇයි? ඔවුන්ගේ පරිත්‍යාගයන් උන්වහන්සේ විසින් හඳුනා ගන්නවා විතරක් නෙවෙයි, ඒවලට දිය යුතු නිසි අගය කිරීම සහ ඒවලට දිය යුතු නිසි තක්සේරුව ලබා දෙනවා. එතකොට උන්වහන්සේගේ දෙවන පැමිණීම කියන්නේ හැමෝටම යහපතක් සිදුවන දෙයක්. ඒ නිසා තමන් යහපත්ව ජීවත් වෙනවා නම් බය වෙන්න දෙයක් නැහැ. තමා වැරදි විදිහට නම්, පාපකාරීව නම්, මිනිසුන්ගෙන් තලාපෙලා දේවල් කරගන්නවා නම්, පාපකාරීව ජීවත් වෙනවා නම් බය වෙන්න හේතුවක් තියෙනවා. යහපත්ව, දැහැමිව, සුද්ධවන්තව, නිහතමානීව ඉන්න අයට ක්‍රිස්තුන් වහන්සේගේ දෙවන පැමිණීම කියන්නේ හොඳ ප්‍රවෘත්තියක්, හොඳ සුභ ආරංචියක්. ඇත්තට එවැනි අය උන්වහන්සේ ඉක්මනින් එනවා නම් සතුටු වෙන්න ඕන. දැන් උන්වහන්සේ අදරෑ එනවා නම් හොඳ දෙයක්. හෙට උදේ එනවා නම් ඒක ගොඩාක් හොඳයි. ඒ නිසා උන්වහන්සේගේ දෙවන පැමිණීම බය වෙන්න දෙයක් නෙවෙයි. එය සතුටට, ආනන්දයට, ප්‍රීතියට කාරණාවක් යහපත්ව ජීවත් වෙන අයට සහ යහපත්ව ජීවත් වුණු අයට සහ යහපත්ව ජීවත් වෙන්න අනාගතයේදී යන අයටත් ඒක හොඳ දෙයක්. ඒක නිසායි ආගමන කාලය ආනන්දයේ කාලයක්, සැබෑ ඇතුළාන්ත ප්‍රීතියේ කාලයක්. ඒකයි අපි සතුටු වෙන්නේ, හරියාකාරව සතුටු වෙන්නේ, හරියාකාරව අපි සමරන්නේ උන්වහන්සේගේ දෙවන පැමිණීම කියන්නේ ලෝකෙට සිදුවෙන්න යන හොඳම යහපත් දේ. ඒ නිසා බය වෙන්න හේතුවක් නැහැ, කනස්සල්ලටපත් වෙන්න හේතුවක් නැහැ, මැසිවිලි නගන්න හේතුවක් නැහැ. ආගමන කාලය තියෙන්නේ අපගේ ජීවිතවලට
උපරිම යහපතක් කර ගැනීමට සූදානම් වීමේ කාලයක්. ඒ නිසා අපි සමහර කිට අපි දන්නේ නැහැ අපේ ජීවිතවල තව දෙයක් තියෙනවා මෙතනදී. ජීවිතවල අපි ගත කරන අවසාන ආගමන කාලය මේකද කියලා අපි දන්නේ නැහැ. එන අවුරුද්දේ අපි ඉඳීද කියලා අපි කවුරුත් දන්නේ නැහැ ඇත්තට. කාටක්වත් මේ සහතිකයක් දෙන්න බෑ. ගැරන්ටියක් දෙන්න බෑ එන අවුරුද්දේ අපි ඉඳීද නැද්ද කියන එක මේ කාලේදී. ඒ නිසා මේ අපි ගත කරන ආගමන කාලය උපරිම මට්ටමින් සහ උපරිම අර්ථවත්ව අපගේ ජීවිත වෙනස් කරගැනීමින් පරිවර්තනය කරගැනීමින් ලොකු පෙරලියකට යමින් ගත කිරීමට අපි මේ මොහොතේ සිට තීරණයක් ගමු. එය තමයි උන්වහන්සේට කරන හොඳම උපහාරය ජීවිත පරිවර්තනය. ඒ වගේම එය තමයි හොඳම එතකොට අපිට කියන්න පුළුවන් අපේ ජීවිතේ අපි ගත කරපු අර්ථවත්ම ආගමන කාලය උනේ මේ ආගමන කාලය කියලා. ඒ නිසා ඒ චාරිකාව අපි මේ මොහොතේ සිට පටන් ගමු. ජේසු පිහිටාය. හොඳයි දයාබර හිතවතුනි, මේ නිමාව දකින්නේ වෙරිටාස් ආසියානු ගුවන්විදුලියේ ආගමන සමය පිළිබඳව ගෙන විශේෂ වැඩසටහනයි. අද වැඩසටහන ඉදිරිපත් කරනු ලැබුවේ මහාචාර්ය ඇන්ටන් මීමන. වැඩසටහන නිෂ්පාදනය කර ඔබ වෙතගෙන මා ශාන්ත සිරිපතිරණ ඔබට සුවදායි දවසක්. ජේසු පිහිටයි. Asia, Singapore.